ඊතලක් ශ්‍රවණය කිරීමට අපට ප්‍රියජනක එම ශබ්ද අපේ කනට මිහිරිය. නමුත් කර්මාන්ත ශාලාවල යන්ත්‍ර සූත්‍රවල නැගෙන හඬ හෝ මහා මාර්ගික රථවාහනවල හඬ ආදිය ශ්‍රවණය කිරීම එතරම් ප්‍රියජනක නොවේ. එවැනි ශබ්ද අපේ කනට අමිහිරි ශබ්ද වේ. අපේ කනට ඇසෙන මිහිරි ශබ්ද රිද්මයානුකූල ගැයෙන හෝ වැයෙන ඒවා වන අතර ඒවා සංගීත නාද වේ. එම ශබ්ද ඇතිවන්නේ වස්තු ක්‍රමානුකූල කම්පනය වීමෙනි. අපේ කනට ඇසෙන මිහිරි අවිධිමත් ශබ්ද ഘോഷා ලෙස හඳුන්න ඒව ඇතිවන්නේ වස්තුවක ඇතිවන අක්‍රමවත් කම්පන හේතුවෙනි. සංගීත නාදයක් වුවද සමහර විට ශබ්දය අධික වූ විට පීඩාකාරී තත්ත්ව ඇතිවිය හැකිය. මේ පුද්ගලයාගේ රුචි අනුව වෙනස් විය හැකිය. අධික ශබ්ද හා ഘോഷාකාරී ශබ්ද ශ්‍රවණය කිරීම නිසා කනට හානි පැමිණිය හැකිය. ඒවා දෛනික කටයුතුවලදී බාධා පමුණුවයි. අන් අයට බාධා නොවන පරිදි ශබ්ද උපදවන උපකරණ පරිහරණය කිරීම අපගේ යුතුකමකි. පැවරුම් 5.12. ഘോഷාකාරී ශබ්ද ඇතිවන අවස්ථා කිහිපයක් ලයිස්තුගත කරන්න. ඔබ හඳුනාගත් ഘോഷාකාරී ශබ්ද ඇතිවන ශබ්ද ප්‍රභව කුමක්දයි ඒවා ඉදිරියෙන් ලියන්න. එමෙක් එක් ශබ්ද උපදවන ඒවායේ කුමන කොටසක් කම්පණය වීමෙන්දයි සොයා බල වර්තා කරන්න. පුරාතන සම්ප්‍රදායික හා නූතන සංගීත භාණ්ඩ ඇත අතීතයේදී ලංකාවේ ආගමික සිද්ධස්ථාන ආශ්‍රිත තේවා කටයුතු සඳහා සංගීත භාණ්ඩ භාවිතා කර ඇති බව සඳහන්නේ. ඒවා අතර දවුල, තම්බැන්ටම හා හොරණෑව ආදී ප්‍රමුඛ ස්ථානයක් ගනී. එම භාණ්ඩ බලිතවුල් හා ශාන්තිකර්ම ආගමික බුද්ධ පූජා කටයුතු අවමංගල්‍ය අවස්ථා ආදී ජනජීවිතයේ විවිධ කටයුතු සඳහා පුරාතනයේ සිට අද දක්වාම විවිධ ආකාරයෙන් භාවිත වෙමින් පවතී. හරි නදුල පුතා, එතන ඉඳන් කියන්න පහතරට බැරය. පහතරට බෙරේ, උඩරට බෙරේ, උඩැක්කිය, දවුල්ල, තම්මැට්ටම, හොරණෑ ගහ, ගැට බෙරේ ආදී සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ අතර ප්‍රධාන තැනක් ගනී. සංස්කෘතික උත්සව අවස්ථාවලදී මේවා භාවිතයට ගනී. ගිටාරය යොවුන් පරපුරේ ඉතා ජනප්‍රිය වාද්‍ය භාණ්ඩයකි. එය දේශීය සරල සංගීත උත්තර භාරතීය රාගධාරී සංගීතයේද යොදාගනි. නූතන ලෝකයේදී විදුලි ඕගනය, ගිටාරය, තබ්ලාව ආදී වාද්‍ය භාණ්ඩ සමග බොහෝ පුරාතන හා සාම්ප්‍රදායික භාණ්ඩද භාවිත කරන අවස්ථා ඇත. නූතන සංගීත භාණ්ඩවල විශේෂ වැදගත්කම වනුයේ පරිගණකයක සහ යතුරුපුවරුව යොදා ගනිමින් සම්පූර්ණ වාදක මණ්ඩලයක වාද්‍ය භාණ්ඩ දශක අවශ්‍යතා එක් අයකුට පමණක් ඉටු කළ හැකිවීමයි. තාල වාදනය සඳහා ඔක්ටපෑඩය සහ ස්වරපුවරු භාණ්ඩයක් ලෙස ඕගනයද බහුලය භාවිත කරයි. පැවරුම 5.13. පුරාතන සාම්ප්‍රදායික හා නූතන සංගීත භාණ්ඩ පිළිබඳ කරුණු රැස්කර පොත්පිංචක් සකස් කරන්න. දැන් මොනවද ඔයාලට ඇහිලා තියෙන ഘോഷා, මොනවද ඔයාලට ඇහිලා තියෙන අහන්න කැමති සංගීත? ආණ්ඩ කැමති නැති ඒවා තමයි බල්ලගේ බුරනාඩ. ආහා, තව අකුණු ගන්නහඳ අකුණු ගන්න. රයිට්, කවිෂදු වාහන වල මේ ශබ්ද ඒ කියන්නේ අහන්න කැමති වාහන වල ශබ්ද නෑ අහන්න අකමැති. කැමති. එතකොට කැමති මේ ගීත නිසින් කියන්නේ කවුද දැන් කැමතිම ගායකයා? එහෙම කවුරුද? කවුරුත් නෑ. නදුලත්ත
මං ගායකයෝ දන්නේ නැහැ නේද? ගායකයෝ දන්නේ නැහැ. රයිට්. පුතා මේ ඔයා දන්නවද ඔයා හඬ අකමැති කිව්ව බල්ලගේ හඬ තියෙනවනේ, හරිද? ඔයාලගේ ගෙදර බල්ලානේ. එක දවසකදී ඔයා හඬ කැමැතිම හඬ වෙනවා ඔයා හඬ. ඇයි ඒක කියන්නේ මගේ බල්ලා මැරුණා වාහනේ ගැප්. අද මොකද්ද? අදද නැත්තම් ගොඩක් කලින්. හැබැයි දැන් මාසයක් විතරයි. චුටයි. අර පුතා දැන් කියන්නේ දැන් එතකොට මම අහන්න තියනවා නම් අහන්න තියනවා නම් කැමති මහඳක් තමයි මේ. එයා බුරණ සද්ද. රයිට්? හරිද? හරි. ඒ හින්දා මේ ඔයාටත් තරා දවසක් එනවා. හරි. දැන් සංගීතය සහ ഘോഷ. හරිද ළමයි? මෙහෙමයි. සංගීතය කියන්නේ ක්‍රමවත් සංඛ්‍යාතයක් තියෙන, දැන් අපිට අහන්න ආස හිතෙන්නේ සංඛ්‍යාතේ ක්‍රමවත් නම්. අර මම එදා ඊයේ ඇඳලා පෙන්නුවේ අර සංඛ්‍යාතේ යන විදිහ. ගානට මෙහිම සංඛ්‍යාතය වෙනස් වෙනවා නම්, සංඛ්‍යාත රටාව පෙන්නනවා නම්, ඒක කනට හරි අහන්න මිහිරි ශබ්දයක් එන්නේ. හරිද? හරිද? ഘോഷාවක හැමතිස්සෙම ඔතනනේ විස්තරය කියන්නේ. ඒ කියන්නේ විස්තරය කියන එක ඔයාලට කතා කරන්න නෑ ළමයි. ඔය නිකන් මේ මම ප්‍රස්තාරය අඳින්නේ ඔයාලට තේරුම් ගන්න ඕන හින්දා. නතුල පුතා, ඔව් සර්. ඔයාට අප්සෙට් ගියේ නෑ නේද? මොකටද? අර බල්ලගේ නෑ කතාවට. හරි. අර මම ඒක කිව්වේ ඒක තමයි ජීවිතේ හැටි කියලා දෙන්න. හරි. හරි. එතනින් හරි දෙයක් නෑ. හරි. රයිට්. ඔන්න මේ එතකොට ක්‍රමවත් සංඛ්‍යාත රටාවක් තියෙනවා නම් ඒක කනට මිහිරිද අමිහිරිද? මිහිරි. මිහිරි. සංඛ්‍යාත අක්‍රමවත් නම් මෙහෙම 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 ගිහිල්ලා නම් මේක කනට ഘോഷාවක් වෙනවා. මේක අමිහිරි. දරා ගන්න අමාරුයි ඔළුවට අපේ. හරි. ඔන්න වෙනවා. ඔන්න මේ දෙකේ තියෙන වෙනස. රයිට්. මේ ප්‍රස්තාරය ඔයාලට කියලා දෙන්න කියලා නෑ. මම නිකන් අර පැහැදිලි වෙන්නයි කියන්න. ලියන්න ඩේට් එක දාලා. සංගීත නාද සහ ഘോഷ. සංගීත නාද සහ ഘോഷ යන තරුවක් දාලා.
කනට මිහිරි ශබ්ද, කනට මිහිරි ශබ්ද, රිද්මයානුකූලව, කනට මිහිරි ශබ්ද රිද්මයානුකූලව ගැයෙන හෝ වැයෙන ඒවා වන අතර කනට මිහිරි ශබ්ද රිද්මයානුකූලව ගැයෙන හෝ වැයෙන ඒවා වන අතර ඒවා සංගීත, ඒවා සංගීත නාද වේ. ඒවා සංගීත නාද වේ. කනට මිහිරි ශබ්ද රිද්මයානුකූලව ගෑන හෝ වැයෙන ඒවා අතර වන අතර ඒවා වන අතර ඒවා සංගීත නාද වේ. ඊළඟ තරුවදා ලියා ගන්න. සංගීත නාද ඇතිවන්නේ සංගීත නාද ඇතිවන්නේ වස්තු ක්‍රමානුකූලව කම්පනය වීමෙන් වන අතර ක්‍රමානුකූලව කම්පනය වීමෙන් වන අතර සංගීත නාද ඇතිවන්නේ වස්තුන් ක්‍රමානුකූලව කම්පනය වීමෙන් වන අතර මෙහිදී වස්තුන්ගේ කම්පන සංඛ්‍යාතය මෙහිදී වස්තුන්ගේ කම්පන සංඛ්‍යාතය මෙහිදී වස්තුන්ගේ කම්පන සංඛ්‍යාතය ඉතාමත් ක්‍රමවත් රටාවක් පෙන්නුම් කරයි. ඉතාමත් ක්‍රමවත් රටාවක් පෙන්නුම් කරයි. ඒ කියන්නේ සංකේතය හරි ක්‍රමවත් ගානට යන්න. හරි. ක්‍රමවත් රටාවක් පෙන්නුම් කරයි. ඊළඟ තරුව දාලියා ගන්න. කනට ඇසෙන අමිහිරි ශබ්ද ഘോഷා ලෙස හඳුන්වන අතර කනට ඇසෙන අමිහිරි ශබ්ද ഘോഷා ලෙස හඳුන්වන අතර ഘോഷා ඇතිවන්නේ වස්තුවක
ഘോഷ ഐതിവണ്യ വസ്തുവക ඇතිවන අක්‍රමවත් කම්පන හේතුවෙනි. අක්‍රමවත් කම්පන හේතුවෙනි. වස්තුවක ඇතිවන අක්‍රමවත් කම්පන හේතුවෙනි. ඒකටම ලියා ගන්න. ഘോഷാ ඇතිකරන වස්තුන්ගේ කම්පන රටාව ഘോഷാ ඇතිකරන වස්තුන්ගේ කම්පන සංඛ්‍යාතය ഘോഷാ ඇතිකරන වස්තුන්ගේ කම්පන සංඛ්‍යාතය ഘോഷ ඇතිකරන වස්තුන්ගේ කම්පන සංඛ්‍යාතය ඉතාමත් අක්‍රමවත් රටාවක් ඉතාමත් අක්‍රමවත් රටාවක් තාමත් අක්‍රමවත් රටාවක් පෙන්නුම් පෙන්නුම් කරයි. ඉතාමත් අක්‍රමවත් රටාවක් පෙන්නුම් කරයි. ඊළඟ තරව දාල යන්න. ක්‍රමවත් සංඛ්‍යාත රටාවක් සහිත සංගීත නාදයක් වුවද පුද්ගලයාගේ රුචිය අනුව ඒ කියන්නේ කැමැත්ත අනුව පුද්ගලයාගේ රුචිය අනුව 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 ඊට කැමැති හෝ අකමැති බව වෙනස් විය හැකිය. 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 Right? හරි. ඒ කියන්නේ ළමයි කොච්චර ලස්සන මියුසික් එකක් වුණත් අපිට අකමැති නම් ඒක අපිට ඇහෙන්නේ ලස්සනටද කියන්නේ අමිහිරිද ඒක අපිට මිහිරිද අමි
එතකොට ඒක ඒක කොච්චර ලස් කොච්චර හොඳ පර්ෆෙක්ට් සංඛ්‍යාත රටාවක් තිබ්බත් ඒක වැඩක් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ ලියාගන්න තරවතාරා. ඇතැම් විට අධික ශබ්ද අධික ශබ්ද ශ්‍රවණය කිරීම අධික ශබ්ද ශ්‍රවණය කිරීම කනට හානි පමුණවයි. අධික ශබ්ද ශ්‍රවණය කිරීම කනට හානි පමුණවයි. ඒකට වරියා ගන්න. එසේ හානි පැමිණවීම වළක්වා ගැනීමට ශ්‍රවණ ආරක්ෂක උපාංග ශ්‍රවණ ආරක්ෂක උපාංග භාවිතා කළ යුතුය. ශ්‍රවණ ආරක්ෂක උපාංග භාවිතා කළ යුතුය. ශ්‍රවණ ආරක්ෂක උපාංග භාවිතා කළ යුතුය. හරි. ඒත් එක්කම අපි 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 මොනව හරි ශබ්දය නිපද වෙන දෙයක් කරනවා නම් ඒක අනිත් කට්ටියට බාධා නොවන පරිදි කරන්නත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. රයිට්. හරි. ළමයි ඊළඟ මාතෘකාවල යන පුරාතන සාම්ප්‍රදායික හා නූතන සංගීත භාණ්ඩ. දැන් ළමයි සංගීත භාණ්ඩ කියන එක ලංකාවේ ලංකාවේ ලිඛිත ඉතිහාසය කියන්නේ ලියලා තියෙන ඉතිහාසය පටන් ගන්නේ විජයගෙන්. විජය කුමාරයා ලංකාවට ඒ පැමිණීමත් එක්ක, ඒ කියන්නේ මහා වංශයේ ලිඛිත ඉතිහාසය පටන් ගන්න. නමුත් ඊට එහා ලිඛිත තව අපිට නැති නමුත් අපිට නටබුන් හම්බ වෙන ඉතිහාසයක් එහෙම තියෙනවා. අවුරුදු 5000කට වගේ එහාට යන. රයිට්. ඒ කියන්නේ අනුරාධපුර ඇතුල් නුවර කියන කියන ප්‍රදේශයෙන් අපිට හම්බ වෙලා තියෙනවා ඒ කාලේ අකුරු ලියපු මැටි භාජන. හරි. එතකොට ඒත් එක්කම ළමයි ලංකාවේ අවමගුල් චාරිත්‍ර ඔයාලා දැකලා තියෙනවද? ඉබ්බන් කට්ටුව නෑ නේද? නෑ. එන්න පෙන්න.
ඉබ්බන් කට්ටුව කියන්නේ ළමයි දඹුල්ල පැත්තේ අපිට හම්බ වෙන, හරිද, අවුරුදු කියන්නේ ක්‍රිස්තු පූර්ව 2400 කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ උපදින්නත් අවුරුදු 2000කට විතර කලින් එහාට යන, හරිද, සොහොන් පිටණිය, රයිට්, හරිද, සොහොන් පිටණිය කියන්නේ මිනිස්සුන්ව බලලපු තැන, ලෝකේ තියෙන ඒ ලෝකේ තියෙන ඒ වගේ තැන් වලින් හම්බ වෙන පරණම තැන, රයිට්. ක්‍රිස්තු පූර්ව 2400 කියන්නේ ක්‍රිස්තු වහන්සේ ඉපදුනාට පස්සේ තමයි ක්‍රිස්තු වර්ෂ පටන් ගන්නේ. ක්‍රිස්තු පූර්ව කියන්නේ ඊට කලින්. එතන ඉඳන් අවුරුදු 2400කට විතර කලින්. රයිට්. හරිද? ඔන්න මේවා බලලා තියෙන ඒ කාලේ හිටපු මිනි මේ මිනිස්සු මෙච්චර පිළිවෙලට වලලපු තැනක් ඒ තැන් ලෝකේ තියෙන ඒ කාලයට අදාළව හරි කියන්නේ ගොඩාක් අඩුවේ ඉබ්බන් කටුවත් එහෙම තැනක් කියන්නේ දඹුල්ලට ආසන්න හරි තියෙන සීගිරියද්දි එහෙම පහුවෙනවා හරි ඔන්න ඉබ්බන් කටුව චාන්ස් එකක් හම්බුණත් ඒ පැත්තට යනවා නම් මතක් කරලා බලන්න. ඕකේ? හරි. හරිද? එතකොට මේ වගේ චාරිත්‍ර ලංකාවේ තිබිලා තියෙනවා. ගොඩාක් කලින්. හරි. ඒ කියන්නේ විජයලා දැන් අනුරාධපුර පුර රාජධානිය පටන් ගන්න 2000 අවුරුදු 2000කට 2500කට කලින් නම් එතන ඉඳන් අවුරුදු 2500කට එහා තමයි මේ අනුරාධපුර රාජධානිය කාලේ අපි ජීවත් වුණා නම් හරිද දැන් අපි ජීවත් වෙන්නේ අනුරාධපුර රාජධානිය කාලේ කියන්නේ විජය රජුගේ කාලේ නම් මේ අපි ජීවත් වෙන්නේ මේ අපි ක්ලාස් එක කරන්නේ හරි එතන ඉඳන් අවුරුදු 2500ක් 100ක් පිටිපස්සේ හිටන්න අන්නේ කාලේ තමයි මේ ලංකාව හරි මේ වගේ තැන් ලංකාවේ තියෙනවා හරි එතකොට ළමයි මේ වගේ තැන් වල දේවුණත් මිනිස්සු අර සංගීතය කියන එක පාවිච්චි කරලා තියෙනවා හරිද? ඒ කියන්නේ මිනිස්සු සංගීතය කියන එක පාවිච්චි කරන්න පටන් ගත්තේ දැන් වර්තමානයේ ඉන්න මිනිස්සු එන්නත් කලින් ඉඳන්. ඒ කියන්නේ මොනවට හරි ගලකට හරි ගහලා ශබ්දයක් ඇති කරනවා එහෙම දේවල්. හරි, අන්න ඒ తත්වය. එතකොට ලංකාවේ right ලංකාවේ පුරාතන ඒ කියන්නේ දැනට පාවිච්චි කරන හෝ නොකරන ඉස්සර පාවිච්චි කරපු හරිද සාම්ප්‍රදායික දැනුත් පාවිච්චි කරනවා ගැටබෙරේ යක් බෙරේ දවුල උඩැක්කිය තම්මැට්ටම වගේ දේවල් ඊට පස්සේ නූතන ඒ කියන්නේ මොනවද ගිටාර් එක ඊට පස්සේ ඔය ඔක්ටපෑඩ් ඊට පස්සේ මොනවද මවුත් ඕගන් වෙන හරි අන්න ඒ වගේ දේවල් අලුත් දේවල් right එතකොට ගිටාර් එකත් ඇත්තටම අලුත් නෙමෙයි ඔය ගිටාර් එකේ එක එක අලුත් දේවල් තියෙනවානේ ඉලෙක්ට්‍රික් ගිටාර් වගේ දේවල් ඒ දේවල් නේ අලුත් ගිටාර් එක ඉන්නේ අවුරුදු 500කට 600කට එහායි right ඊට පස්සේ මැන්ඩලින් එක පෘතුගීසි සිත් පාවිච්චි කරලා තියෙනවා මෙහෙදි හරි එයාලාගේ බයිලා සංගීත සංගීත රටාවට හරියන්නේ. බයිලා පැවතෙන්නේ පෘතුගීසීන්ගෙන් කියන එක දන්නවද ළමයි? නෑ. නෑ නේද? බයිලා
ලංකාවට අරන්ගන්න පෘතුගේසි. හරි එයාල එකත් එක්ක එයාලගේ සංගීත බාණ්ඩගේනවා ඔය මැන්ඩරීන් වගේ දේවල් එයාල. හරි රයි් එතකොට ලංකාවේ පුරාතන ඉස්සර පාවිච්චි කරපු දැන් පාවිච්චි කරන්නේ හරි දැන් අඩුවෙන් පාවිච්චි කරන සාම්ප්‍රදායි දිගටම පාවිච්චි වෙන ඊට පස්සේ නූතන රයිට් මේවා ගොඩක් දේවල් ඔය පුරාතන සාම්ප්‍රදායික දේවල් පාවිච්චි කරලා තියෙනවා බලි තොවිල් ශාන්ති කර්ම ආගමික පුද පූජා කටයුතු අවමංගල්‍ය අවස්ථාදී කට ඒ වැවරදී අර ඉබ්බන් කට්ටුව කාලේ ඉඳන් වර්තමානය දක්වාම උදාහරණයක් වර්තමානයේ සමහර ප්‍රදේශවල මල ගෙදරක් වුණාම මිනි අරගෙන යන්න මල බෙර ගහන දවුල දවුල් තම්මැට්ටම් හොරණෑ ඒ වගේ දේවල් ගහගෙන යන්න රයිට්. එතකොට ආගමික පුද පූජා අවමංගල කට බලිතොවිල් ශාන්ති කර්ම ඒවට පාවිච්චි කරනවා මොකද්ද මොකද්ද පාවිච්චි කරන්නේ පහතරට මොකද්ද පහතරට බිර පහතරට බෙර හරි අන්න ඒව පාවිච්චි කරනවා ඒ රයිට්. ඊට පස්සේ මෙතෙන් පහත් පහතරට බෙරේ උඩරට බෙරේ උඩැක්කිය දවුල තම්මැට්ටම ගැට බෙරේ ආදී සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ ප්‍රධාන තැනක් ගනී සංස්කෘතික උත්සව. ඊට පස්සේ ගිටාරය දැන් ළමයි දැන් ඉස්කෝලේ කවුරු හරි ඉන්නවද ඔය ළමයි ගිටාර එකක් ප්ලේ කරන්න දන්න ඔව් ගොඩක් ඉන්නවා. ඒ ඔස ළමයි එහෙම අර එහෙම ළමයින් බාර හයිලයිට් වෙනව නේද සෑහෙන්ට. යා ඒ කියන්නේ එයාට පුළුවන් ගිටාර එක ගහන්න පුළුවන් එයා තමයි රැස් වීම් වලදී අර වැඩි මේ වැඩි ගිටාර එක ප්ලේ කරන්නේ නේද. අර ඒ කියන්නේ ඒක ගොඩක් ජනප්‍රිය භාණ්ඩයක්. හරි ඒකේ තියෙන විදිහ ඒක පාවිච්චි කරන්න ලේසිකම ඒ දේවල් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි ඒත් එක්කම ඒක දැන් දේශීය සරල සංගීත ඔය ළමයි අපේම දැන් අපේම සංගීතය කියලා එකක් තියෙනවානේ. හරි සහ උත්තර ભારતીય ඔය පෙරදිග සංගීතයේදී අපි මේ දෙකම ඉගෙන ගන්නවා. ඔය උත්තර ભારતીય කියන්නේ උතුරු ඉන්දියාවෙන් ලංකාවට එන රාගධාරී සංගීතය ඔය නූර්ති සංගීත අරව මේ ඔය දේශීය සරල සංගීතය කියන්නේ අපි හිතමු උඩරට කාලේ ඉඳන් එන සංගීතය ඊට පස්සේ ඔය ජන කවි ඒ දේවල් ඔය එක එක කෝලම් නාඩගම් වගේ පාවිච්චි කරන ලම් ඔයාලා ළමයි බලලා තියෙනවද සොකරි එහෙම මොකක් සොකරි නාට්‍යයක් ඕසෙ වේදිකා නාට්‍යයක් වගේ එකක් නදුල චාන්ස් එකක් ආවත් බලන්න ඉස්කෝලේ පෙන්නයි මං හිතන්නේ සොකරි. හරි ඔයා ඩාන්සින් කරන හින්දම පුතා අනිවාර්යයෙන්ම බලන්න කියන්නේ බලන්න යන්න සොකරි චාන්ස් එකක් ආව ඒ. හරි මේ අර ඒ වගේ කියන්නේ දැන් ඒ වගේ නාට්‍යවල පාවිච්චි වෙන දේශීය සරල සංගීතය. දැන් කවිෂදුව දුව ඒක බලලා තියනවා කිව්වා වෙරි ගුඩ්. හරි එතකොට දේශීය සරල සංගීතය පාවිච්චි වෙන්නේ ඒ වැයි. ඊට පස්සේ නූතන ලෝකයේ වර්තමානයේ විදුලි යෝගණය ගිටාරය තබ්ලාව නම් ඇත්තටම උත්තර ಭಾರತೀಯ එකක්. එතකොට නූතනයේ ඔය විදුලි යෝගණය ගිටාර විදුලි ගිටාරය වගේ දේවල් තමයි ඔය නූතන භාණ්ඩ කියලා කියන්නේ. හරි ඒත් එක්කම මේ ඔක්කොම එකට පාවිච්චි කරනවා දැන් කියන්නේ එක ෂෝ එකක් ගත්තාම. හරිද ඔය ඔක්කොම දකි මේ කියන්නේ නේ දකින්න පුළුවන් බෙරද ඔක්ටපෑඩ්ද ඕගන්ද ඊට පස්සේ පියානෝද ඔය ඔක්කොම දකින්න පුළුවන් වෙනවා. හරි ඒත් එක්කම අලුතෙන් තියෙන සංගීත භාණ්ඩ වල වල විශේෂත්වය තමයි මේක ගොඩක් දුරට ඉලෙක්ට්‍රිකල් ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික් ඒත් එක්කම
ඒවට කම්පියුටර්ස් හරි මොනව හරි ඒ වගේ දේවල් සම්බන්ධ වෙලා තියෙන. හරි. අනිත් එක තමයි එක භාණ්ඩයක අපි හිතමු ඕගන් එක කියලා. අලුත් ඕගන් එකක් තියෙනවා නම් හරිද? ඇත්තටම වයලින් එකක් එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද වයලින් එකේ ශබ්දය ගන්න පුළුවන් ඕගන් එකෙන් කෙලින්ම. හරි. බෙර ඒ ශබ්දත් ගන්න පුළුවන් ඕගන් එකේ කෙලින්. ඕගන් එකක් විතරක් තිබ්බහම ඇති වගේ එකක්. ඒත් අර ස්වභාවික ශබ්දයම එන්නේ නැහැ. ඒ කියන්නේ ස්වභාවික බෙර ශබ්දයම එන්නේ නැහැ. නමුත් අර ඊට සමාන ශබ්දයක් ගන්න පුළුවන්. හරි. රයිට්. එතකොට එක ප්ලේයර් කෙනෙක් හිටපුවාම ඇති මුළු බෑන්ඩ් එකට. ඕගන් එකකුයි ප්ලේයර් කෙනෙකුයි හිටියාම ඇති බෑන්ඩ් එකට. රයිට්. හරි. ලියාගන්න තරවතර. පුරාතන නෑ. දැන් අනුමාත්‍රකාව පුරාතන කමා සාම්ප්‍රදායික හා නූතන සංගීත භාණ්ඩ. නූතන සංගීත භාණ්ඩ. හරි. පැටලා ලියා ගන්න තරවතර. ලංකාවේ ඇත අතීතයේ සිට ලංකාවේ ඇත අතීතයේ සිට බලිතොවිල් ශාන්තිකර්ම බලිතොවිල් ශාන්තිකර්ම කමා ආගමික පුද පූජා කමා බලිතොවේ ශාන්තිකර්ම ආගමික පුද පූජා කමා අවමංගල්‍ය කටයුතු සඳහා අවමංගල්‍ය කටයුතු සඳහා විවිධ සංගීත භාණ්ඩ විවිධ සංගීත භාණ්ඩ විවිධ සංගීත භාණ්ඩ භාවිතා කර ඇත. විවිධ සංගීත භාණ්ඩ භාවිතා කර ඇත. විවිධ සංගීත භාණ්ඩ භාවිතා කර ඇත. උදාහරණ උදාහරණ පහතරට බෙරය පහතරට බෙරය
බලිතොවිල් සහ ශාන්තිකර්ම සඳහා පහතරට පෙරේ බලිතොවිල් සහ ශාන්තිකර්ම සඳහා පහතරට පෙරේ බලිතොවිල් සහ ශාන්තිකර්ම සඳහා සඳහා පහතරට ප්‍රදේශයේ භාවිතාවේ පහතරට ප්‍රදේශයේ භාවිතාවේ ඒක උදාහරණාංක එක උදාහරණාංක දෙක ලියා ගන්න. තම්මැට්ටම සහ හොරණෑව ආගමික බුද්ධ පූජා සඳහා ආගමික බුද්ධ පූජා සඳහා උඩරට ප්‍රදේශයේ බහුලව භාවිතා වේ. උඩරට ප්‍රදේශයේ බහුලව භාවිතා වේ. හරිලො ඔයාලා දළදා තේවාව අහල ඇහිල තියෙනවද ඔයාලා නමයි අන්න ඒකේ පාවිච්චි වෙනවා තම්මැට්ටම හොරණෑව උඩරට බෙරය දවුල ඔය ඔක්කොම භාවිතා වෙනවා ඒකේ රයිට් හරි ඊළඟ තරුව දාලා ගන්න. සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ අතර දවුල, උඩැක්කිය, දවුල උඩැක්කිය තම්මැට්ටම හොරණෑව මැට්ටම හොරණෑව පහතරට බෙරය සහ උඩරට බෙරය ප්‍රධානවන අතර ගිටාරය ගිටාරය ජනප්‍රිය වාද්‍ය භාණ්ඩ අතර ප්‍රධාන තැනක් ගනී. ගිටාරය ජනප්‍රිය වාද්‍ය භාණ්ඩ අතර ප්‍රධාන තැනක් ගනී.
වාද්‍ය භාණ්ඩ අතර ප්‍රධාන තැනක් ගනී. ගිටාරය ජනප්‍රිය වාද්‍ය භාණ්ඩ අතර ප්‍රධාන තැනක් ගනී. රයිට්. ඊළඟ තරව දාලයන්න. විදුලි ඕගනය විදුලි ඕගනය ඔක්ටපෑඩය නූතන සංගීත භාණ්ඩ විදුලි ඕගනය ඔක්ටපෑඩය නූතන සංගීත භාණ්ඩ ලෙස විදුලි ඕගනය ඔක්ටපෑඩය නූතන සංගීත භාණ්ඩ ලෙස බහුලව භාවිතා වන අතර නූතන සංගීත භාණ්ඩ ලෙස බහුලව භාවිතා වන අතර මේවා මේවාට මේවාට පරිගණකය සහ යතුරුපුවරු ඔතන යතුරුපුවරු කියන්නේ ළමයි කීබෝඩ් කීපෑඩ් වගේ දේවල් නේ පරිගණකය සහ යතුරුපුවරු සම්බන්ධ කරමින් සම්බන්ධ කරමි සම්පූර්ණ වාද්‍ය භාණ්ඩ රසක වාද්‍ය භාණ්ඩ රසක ශබ්දයන් වාද්‍ය භාණ්ඩ රසක ශබ්දයන් එවැනි එක් උපාංගයක් මගින් එවැනි එක් උපාංගයක් මගින් ලබා ගැනීමට ලබා ගැනීමට හැකිවීම ලබා ගැනීමට හැකිවීම විශේෂත්වයකි
ලබා ගැනීමට හැකිවීම විශේෂත්වයකි. හරි. ඊට පස්සේ තියෙනවා සංගීත චිකිත්සාව. සංගීතය භාවිතයෙන් මානසික ප්‍රශ්න, මානසික පීඩන වගේ දේවල් අපිට අඩු කරගන්න පුළුවන්. ඒ හින්දා මම ළමයින්ටත් කියන්නේ මියුසික් හෝ ඒ වගේ ඔය කලාත්මක පැත්තකට පොඩි කාලින්දම්ම යොමු වෙන්න කියලා. ඒකයි මම ඇහුවේ, කැමැතිම ගායකයෙක් ඉන්නවද, කැමැතිම මියුසික් මොන හරි තියෙනවද? එහෙම එහෙම තියෙන ළමයින්ට මොකක් හරි ප්‍රශ්නයක්, يعني ප්‍රශ්න අපිට ප්‍රශ්න වෙනවනේ ජීවිතේ. දැන් නම් ඔයාලට ප්‍රශ්න නෑ වෙන්න ඇති, තව ඉස්සරහට තියෙනවනේ. ඉස්සරහට ජීවිතේදී ප්‍රශ්න එනවා කියන්නේ ඒ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න, ඒවට මූණ දෙන්න සමහර වෙලාවට අපිට මේ වගේ ඔය කලාත්මක විෂයක් අපිට ඕනේ වෙනවා, වෙන්න පුළුවන් වෙනවා කියලා මම කියන්නේ, වෙන්න පුළුවන් කියලා කියන්නේ. රයිට්. එහෙනම් මියුසික් වගේ දෙයකට පුංචි කාලේ ඉඳන්ම චුට්ටක් හරි ඒ පැත්තට බර වෙන එක ළමයකට හොඳයි. හරි, සංගීත චිකිත්සාව කියව. කවීෂ දුව කියව සංගීත චිකිත්සාව. සංගීත චිකිත්සාව ජීවිතයේ ගුණාත්මක බව වර්ධනය කිරීම සඳහා සංගීතය යොදාගත හැකි කාර්යබහුල ජීවිත ගත කරන ජනතාවගේ මානසික ආතතිය අඩුකර යම් මානසික සුවය ලබා දීමට සංගීතයට හැකියාව ඇත. මෙසේ සංගීතය යොදාගෙන සිදු කරන ලබන ප්‍රතිකාර ක්‍රමය සංගීත චිකිත්සාව ලෙස හඳුන්වයි. මානසික ඒකාග්‍රතාවක් ඇත කිරීම සහ කායික යෝග්‍යතාවක් වැඩි දියුණු කිරීම සඳහා සුදුසු ප්‍රතිකාර ක්‍රමයක් ලෙස සංගීත චිකිත්සාව භාවිතා කෙරේ. මොළයේ සහ ස්නායු පද්ධතිය ආබාධ, හෘදය ආබාධ, මානසික අවපීඩනය වැනි රෝග මෙම ක්‍රමය මගින් අඩු කළ හැකි බව සොයාගෙන ඇත. මේ නිසා කුඩා කාලයේ සිටම සංගීතය රසස්වාදයට හුරු පුරුදු වීම සුව බල යහපත් නිරවුල් මානසික තත්ත්වයක් ඇතිකිරීමට ඉවහල් වනු ඇත. අමතර දැනුමට බයිසිකල් පැදීම දිවීමෙන් ක්‍රීඩා කටයුතු ආරම්භ වීමට පෙර පේශී චලන හොඳින් සමායෝජනය කරගැනීම සඳහා ශල්‍යකර්ම සඳහා රෝගීන් සූදානම් කිරීමේදී සහ ශල්ම කර්මයක් අවසානයේදී සුදුසු ප්‍රතිකාර ක්‍රමයක් ලෙස සංගීත චිකිත්සාව දැනට ලෝකයේ බොහෝ රටවල භාවිතා කෙරේ. ඕකේ. ශ්‍රද්ධා සීනෝ හරි. නදුල පුතා අහගෙන නේද හිටියේ පාඩම? ඔව් සර්. ආරයිට්. ලියාගන්න සංගීත චිකිත්සාව. ලියාගන්න පළවෙනි තරුව. මිනිසුන්ගේ මානසික ආතතිය, මිනිසුන්ගේ මානසික ආතතිය මිනිසුන්ගේ මානසික ආතතිය අඩු කර මානසික සහනයක් කරගන්න
තමා මානසික ඒකාග්‍රතාවයක් මානසික සහනයක් තමා මානසික ඒකාග්‍රතාවයක් සහ කායික යෝග්‍යතාවය සහ කායික යෝග්‍යතාවය කායික යෝග්‍යතාවය දියුණු කිරීම සඳහා යොදාගන්නා ප්‍රතිකාර ක්‍රමයක් ලෙස යොදාගන්නා ප්‍රතිකාර ක්‍රමයක් ලෙස යොදාගන්නා ප්‍රතිකාර ක්‍රමයක් ලෙස සංගීත චිකිත්සාව සංගීත චිකිත්සාව භාවිතාවේ සංගීත චිකිත්සාව භාවිතාවේ ඊළඟ තරවදා කියන්න මොළය සහ ස්නායු පද්ධතිය ආබාධ මොළය සහ ස්නායු පද්ධතිය ආබාධ හෘදය ආබාධ මොළය සහ ස්නායු පද්ධතිය ආබාධ හෘදය ආබාධ මානසික අවපීඩනය ඒ කියන්නේ ડિප්‍රෙෂන් කියලා කියන්නේ ගොඩාක් කට්ටිය ඒ ගැන පස්සේ කියනවා මානසික අවපීඩනය වැනි රෝග සඳහා සංගීත චිකිත්සාව රෝග සුව කිරීමට සංගීත චිකිත්සාව වැනි රෝග සුව කිරීමට සංගීත චිකිත්සාව භාවිතා කරයි ඊළඟ තරවදා ලියන්න ඊළඟ තරවදා ලියන්න එසේම එසේම ක්‍රීඩා කටයුතු එසේම ක්‍රීඩා කටයුතු ආරම්භ කිරීමට පෙර ක්‍රීඩා කටයුතු ආරම්භ කිරීමට පෙර
එසේම ක්‍රීඩා කටයුතු ආරම්භ කිරීමට පෙර පේශි චලන පේශි චලන හොඳින් පේශි චලන හොඳින් සමායෝජනය කර ගැනීම සඳහා පේශි චලන හොඳින් සමායෝජනය කර ගැනීම සඳහා පේශි චලන හොඳින් සමායෝජනය කර ගැනීම සඳහා ශල්‍යකර්ම වලට රෝගීන් සූදානම් කිරීමේදී ශල්‍යකර්මවලට රෝගීන් සූදානම් කිරීමේදී කිරීමේදීද සංගීත චිකිත්සාව භාවිතා වේ. කිරීමේදීද සංගීත චිකිත්සාව භාවිතා වේ. සංගීත චිකිත්සාව භාවිතා වේ. සංගීත චිකිත්සාව භාවිතා. ඔය ළමයි ඔයාලා දැකලා තියෙනවද? ඔය ඔලිම්පික් වල එහෙම දුවන්න කලින් අර ඉන්න ක්‍රීඩකයෝ හෙඩ්ෆෝන්ස් ගහගෙන මියුසික්ස් අහනවා. නෑ, ඒ මොකද දන්නවද? ඒ අර කියන් ඒ කියන් ඒ කියන්නේ ඇඟට අර තාලයක් එනවනේ. ඒ ඇඟට තාලයක් එමෙන් අපේ ඇඟේ තියෙන පේශි ඔක්කොම එක රටාවකට හැඩ ගැහෙනවා ඒ මොහොතේදී. ඒකට තමයි මේ සමායෝජනය කියලා කියන්නේ. ඒ කියන්නේ ළමයි දැන් අර පේශි ඔක්කොම එකකට එකක් සම්බන්ධව හරියට වැඩ කරේ නැත්නම් අපිට අර ඇක්ෂන් එක ගන්න බෑනේ. උදාහරණයක් දැන් කියන්නේ කුමාර සංගක්කාරට හරියට කවර් ඩ්‍රයිව් එක ගහගන්න එයාගේ අත්වල පේශි, කකුලේ පේශි, ඊට පස්සේ බඩේ පේශි, කොඳුවැට පේලියට සම්බන්ධ පේශි, බෙල්ලට සම්බන්ධ පේශි, ඇස්වලට සම්බන්ධ අක්ෂි පේශි, හරි, ඊට පස්සේ ඇඟිලිවල තියෙන පේශි, මේ ඔක්කොම එක විදිහකට යන්න එපා. ඒ ඒ ෂොට් මේ ෂොට් එක ගහන්න නේද? එතකොට අන්න ඒකට මියුසික් පාවිච්චි කරනවා. ඒ කියන්නේ අර දැන් අර මියුසික් එකක් ඇහෙද්දී මුළු ඇඟටම අර අර මිනිස්සු අර ඩාන්ස් කරන්න පටන් ගන්න, නටන්න පටන් ගන්න. ඒ අර මුළු ඇඟටම එනවනේ ඒක. ඒ තුලින් ඒ පේශි ඔක්කොම එක විදිහකට වැඩ කරන්න ගන්න. රයිට්. ඒක තමයි ඔය මේ සමායෝජනය කියන වචනෙන් අදහස් කරේ. ඒකේ විද්‍යාත්මක අදහස ඊට වඩා වෙන, ඒ කියන්නේ ඊට වඩා ගැඹුරුයි. නමුත් ඒක ඔයාලට කියලා දෙන්න තියන්නේ 11 අවස්ථාවේදී විතර. ඒ හිඳයි අර දැනට හිතේ තියාගන්න ඒ පේශි ඔක්කොම එක අරමුණකට එක දෙයකට ක්‍රියා කරන්න ඉපේ. අන්න ඒක පහසු කරගන්න පුළුවන් මියුසික් වලින්. මම මේ ඔයාලට පෙන්වන්න යන්නේ පෙනවද ළමයි?
තාම නෑනේ. දැන් පේනවද මේ මෙයා නෑ නෑ බලන්න මේ මෙයා. ආදම්බේ ඒ අර මියුසික් ඔලුවට දාගෙනයි ඉන්නේ. පේනවද? රයිට්ලා. හරි. ඔන්න. රයිට්. ඊට පස්සේ අපි යනවා මේ පාඩමේ අන්තිම කොටසට, ශ්‍රව්‍යතා සීමා. රයිට් තමයි. හරි. මම ඔයාලට පුංචි දෙයක් කියන මේ කියන්නේ නම් ඔය ළමයි ඒ කියන්නේ ඉස්සරහට ඉගෙන ගද්දී ළමයි ගොඩක් ඩිප්‍රෙස්ඩ් වෙනවා. දැන් ඒක දැන් අලු ළමයි ඒ කියන්නේ 2000ට පස්සේ වගේ ඉපදිච්ච ළමයින් අතර මේක ගොඩාක් තියෙන තත්වයක්. ඒ ළමයින්ට අර ප්‍රශ්නයක් හරියට මැනේජ් කරගන්න, ඒ කියන්නේ ප්‍රශ්නයක් හරියට විසඳ ගන්න අමාරු ගතියක් තියෙනවා. يعني ජීවිතයට එන එන ප්‍රශ්නවලදී මේගොල්ලෝ වැටෙනවා. 2000ට පස්සේ ඉපදිච්ච ළමයි. මේක ගොඩාක් වැඩි 2005ට පස්සේ ඉපදිච්ච ළමයි අතර. හරිද? يعني 2000ට කලින් ඉපදිච්ච ළමයි ඒ අර ප්‍රශ්නවලට මූණ දෙන්න පුළුවන් තත්ත්වයක හිටියා. නමුත් ඊට පස්සේ පස්සේ සමාජයේ වෙනස් වීම, පහසුකම් වැඩිවීම, ඒ වගේ ගොඩාක් හේතු එක එක හේතු හින්දා වෙන්න ඇති. හරියට ඒවා හරියටම කියන්න බෑ, එක එක හේතු හින්දා වෙන්න ඇති. 2000ට පස්සේ ළමයින්ගේ දකිනවා, අපි උනත් දකිනවා වෙනස. රයිට්. මෙයාලට පොඩි ප්‍රශ්නයක් ආවත් ඩිප්‍රෙෂන් කියන එක තත්වෙට යනවා. ඩිප්‍රෙෂන් කියන්නේ මෙන්න මේක, මේ මානසික අවපීඩනය. හරි. මානසික අවපීඩනයකට පත්වෙච්ච කෙනෙක් මානසික වැටෙනවා. එයාලගේ සාමාන්‍ය ජීවිතයේ වැඩ කටයුතු එහෙම හරියට වෙන්නේ නැහැ. හරි කර කියන්නේ කරගන්න අමාරු වෙනවා. මේකේ අන්තිම තත්වය තමයි සිය දිවි හානි කර ගැනීම. රයිට්. ඔය සමහර කට්ටිය يعني එක එක විදිහට තමන්ගේ ජීවිතය නැති කර ගන්නවා. හරි. ඔන්නයි මානසික අවපීඩනය. මේ වගේ මානසික අවපීඩනයන් වලින් මිදෙන්න තියෙන ලොකු උදව්වක් තමයි මියුසික් කියන. මම වුණත් يعني ගොඩක් වැඩ එහෙම මොනවා හරි ජොබ් එකක මොනවා හරි ප්‍රශ්න, ඊට පස්සේ මගේ ඉගෙනීමේ මොනවා හරි ප්‍රශ්න, එක්සෑම් ස්ට්‍රෙස් අරව මේවා සමහර දවසට තියෙන දවසට මම කරන්නේ මොකක්ද දන්නවද? හරි. මම කැමතිම සින්දු ලියලා තියෙන ළමයි රයිට්, රත්නශ්‍රී විජේසිංහ කියන පුද්ගලයා තමයි කියලා ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ. හරි. මම අර කරන්නේ මෙන්න මෙයා ලියපු එයා ලියපු සින්දු පහක් හයක් එක දිගට අහන. හරි. ඒ ඇහුවට පස්සේ අර අර එන ප්‍රශ්න මට අමතක වෙලා යනවා. හරි. රයිට්. ඔයාලටත් මොනවා හරි ඔය ඉස්කෝලේ ප්‍රශ්න, මොනවා හරි අධ්‍යාපනය හා සම්බන්ධ ප්‍රශ්න දැන් නම් නැතුව ඇති, තාම පොඩි හින්දා. ඉස්සරහදි මොනවා හරි ඕ ලෙවල් එක්සෑම් වෙනවා, ඒ ලෙවල් එක්සෑම් වෙනවා, ඒ වැදී ආවෝ සංගීතයට සවන් දෙන්න. ප්‍රශ්න වලින් 90%කට වඩා ඉවර වෙනවා විනාඩි 20 30ක් ඇතුළත. හරි. සල්ලි යන්නේ මුකුත් වෙන්නේ සිද්ධුවා. රයිට්. හරිද? තව විදිහක් තියෙනවා.
පූසෙක් හරි බල්ලෙක් හරි ඇති කරන්න. හරි, එතකොටත් තව විදිහක් තියෙනවා. ඒක සමහර වෙලාවට කරන්න වෙලාව ප්‍රශ්න එනවා. ව්‍යායාම කිරීම, ක්‍රීඩා කිරීම. එතකොටත් මේ ප්‍රශ්න වලින් 90%ක්, සමහර විට 100%ම හරි අමතකෙලා. ඕකේ, ඔයාලට දැන් මම යෝජනා කරන්නේ රත්නශ්‍රී විජේසිංහගේම සින්දු අහන්න ඕනේ කියලා එකක්. එයා ලියපු සින්දු අහන්න ඕනේ කියලා එකක් නැහැ. තමන් කැමති ගායකේ සිංහල හරි ඉංග්‍රීසි හරි හින්දි හරි මොනවා හරි කොරියන් හරි හරි අහන්න, රයිට්? අහන්න පුරුදු වෙන්න. හරිද? ඒ කියන්නේ අර ගොඩාක් එක දිගට දවස මහන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. විනාඩි 5ක් 10ක් අරගෙන අහන්න පුරුදු වෙන්න, රයිට්? නදුල පුතා කවිෂද? කවිෂද ඉන්නව නේද? ඕස හරි, කියවන්න කවිෂද. ශ්‍රාවිතා සීමා අන්තිම කොටස. ශ්‍රව්‍යතා සීමාව ඕනෑම සංඛ්‍යාතයකින් සිදුවන කම්පනයක් අපට ශ්‍රවණය කළ හැකිද? ඒ පිළිබඳ සොයා බැලීමට පහත 5.1 ක්‍රියාකාරකම නියතෙමු. අවශ්‍ය ද්‍රව්‍ය දිග කියත්පටියක් කලම්බ ආධාරකයක් කියත්පටියේ වැඩි කොටසක් නිදහස්ව පවතින පරිදි එය මේසයට කලම්බ කරන්න, එය කම්පනයට ලක්කර ශ්‍රවණය කරන්න. දැන් කියත් පටියේ නිදහස ඇති දිග අඩුවන පරිදි එය කලම්ප කරන්න, එය කම්පනයට ලක්කර ශ්‍රවණය කරන්න. ඔබේ නිරීක්ෂණයට හේතු ගුරුවරයා සමග සාකච්ඡා කරන්න. කියත් පට්ටිය දීර්ඝව ඇති විට කම්පනය සිදුවුවද ශබ්දයක් නොයසුණු බව ඔබ අත්දකින්නට ඇත. මෙයට හේතු වනුයේ කියත් කම්පනයෙන් නිපද වුණු ශබ්දය මිනිස් කනට නොඇසීමයි. අපට ඕනෑම සංඛ්‍යාතයක ධ්වනිය ඇසෙන්නේ නැත. අපට ඇසෙන්නේ එක්තරා සංඛ්‍යාත පරාසයක එක්තරා සීමාවක ධ්වනිය පමණි. මෙසේ ශ්‍රවණය කළ හැකි වන ධ්වනිය සංඛ්‍යාත පරාසය අපට ඇසෙන ධ්වනිය සීමාව ශ්‍රවතා සීමාව ලෙස හඳුන්වන මිනිසාගේ කනට ශ්‍රවණය කළ හැකි ධ්වනිය සංඛ්‍යාත පරාසය හෙවත් ශ්‍රවතා සීමාව හර්ට්ස් 20 සිට හර්ට්ස් 20,000 දක්වා වේ. එනම් සංඛ්‍යාතය හර්ට්ස් 20,000ට අඩු ශබ්ද සහ සංඛ්‍යාතය හර්ට්ස් 20,000ට වැඩි ශබ්ද මිනිසාට ඇසෙන්නේ නැත. බල්ලාට හර්ට්ස් 20ට වඩා අඩු සංඛ්‍යාත සහිත ශබ්ද මෙන්ම හර්ට්ස් 25,000ට වැනි ඉහළ සංඛ්‍යා සහිත ශබ්ද ද ඇසේ. වවුලාට හර්ට්ස් 70,000 දක්වා වන ඉතා ඉහළ සංඛ්‍යාත සහිත ශබ්ද ද ශ්‍රවණය කළ හැකිය. සාරාංශ ධ්වනියෙන් උපදවන උපකරණ භාණ්ඩ ධ්වනි ප්‍රභව ලෙස හඳුන්වන සියලුම ස්වභාවික කෘත්‍රිම ශබ්ද උත්පාදනය වන්නේ තත් දඬු හෝ කවිෂදුව සාරාංශය වන. පටල ඕකේ දුව, thank you. කම්පනය වීමෙනි. ධ්වනි ප්‍රභවයක් එකක කාලයකදී ඇති කරන කම්පන සංඛ්‍යාව එහි සංඛ්‍යාත ලෙස හඳුන්වනු ලැබේ. සංඛ්‍යාතය මනින අන්තර්ජාතික ඒකක වන්නේ හර්ට්ස්. ඕනෑම සංඛ්‍යාත පරාසයක ධ්වනියක් මානවයාට ශ්‍රවණය කළ නොහැකි වන අතර ශ්‍රවණය කළ හැකි ධ්වනිය සීමාවක් ඇත. මිනිසාගේ ශ්‍රවතා සීමාව දුව සාරාංශය ඕනේ නෑ දුව. හරි, මම කිව්වා ඇහුන්නේ නෑ මං හිතන්නේ කවිෂදවර. රයිට්, හරි දුව, thank you. හරි, ශ්‍රව්‍යතා සීමාව. දැන් ළමයි අපිට හැම ශබ්දයක්ම ඇහෙන්නේ නෑ, සහ හැම ශබ්දයක්ම දරා ගන්නත් බෑ. අපිට ඇහෙන ශබ්ද තියෙනවා, ඇහෙන්නේ නැති ශබ්ද තියෙනවා. රයිට්, අපිට ඇහෙන්නේ නැති සමහර ශබ්ද බල්ලන්ට, පූසන්ට, අලින්ට,
හෝ වෙනත් සත්තුන්ට ඇහෙනවා. රයිට්? මම එහෙම කිව්වා කියලා බය කියලා බය වෙන්න එපා. හරි, සමහර වෙලාවට දැන් ඕකේ ළමයි, ඔයාලා සමහර වෙලාවට දැකලා ඇති බල්ලෝ එහෙම කරුවල දිහා බලාගෙන ඔහේ බුරනවා, එහෙම දැකලා තියෙනවද? තමයි නදුරු පුතා. ඔව් සර්. හරි, ඔව් ඒ ඒ එතකොට අපිට හිතෙනවා මේ බල්ලට මොකක් හරි මේ ප්‍රශ්නයක්ද දන්නේ, අපිට කිසිම සද්දයක් ඇහෙන්නෙත් නැහැ, ඇයි මේ බුරන්නේ කියලා. හේතුව තමයි අපිට ඇහෙන්නේ නැති වුණාට එහලට හැරෙනවා. රයිට්? අපිට ඇහෙන සීමාවක් තියෙනවා, අපිට ඇහෙන්නේ එක සංඛ්‍යාත සීමාවක ශබ්ද විතරයි. අපිට ඇහෙන්නේ එක සංඛ්‍යාත සීමාවක ශබ්ද විතරයි. දැන් අපි දන්නවා සංඛ්‍යාතය කියන්නේ හර්ට්ස් වලින්. අපිට ඇහෙන්නේ ළමයි හර්ට්ස් 20. අපේ කන සංවේදී වෙන්නේ අපේ කනට ඇහෙන්නේ හර්ට්ස් 20ත් 20,000ත් අතර ශබ්ද විතරයි. හර්ට්ස් 20ත් 20,000ත් අතර ශබ්ද විතරයි අපිට ඇහෙන්නේ. රයිට්? බල්ලන්ට හර්ට්ස් 20ට අඩු, ඒ කියන්නේ හර්ට්ස් 20ට අඩු, හර්ට්ස් 15, හර්ට්ස් 16, 17, 18, 19, ඊට පස්සේ 14, 13, 12, ඔය මට්ටමටම බල්ලන්ට ඇහෙනවා. පූසන්ටත් ඇහෙනවා. රයිට්? එතකොට අපිට මොකක් හරි ශබ්දයක් ඇහුන් නෑ කියන එකෙන් අදහස් වෙනවද ළමයි ශබ්දයක් එතන නෑ කියලා? නෑ. ශබ්දයක් තියෙන්න පුළුවන්, එකම දේ අපිට ඇහෙන්නේ නෑ. හරි, මේ වගේම කතාවක් තියෙනවා අපිට පේන පරාසය ගැන. අපේ ඇහැට පේන්නේ ආලෝකයේ තියෙන දෘශ්‍ය පරාසය කියන එක විතරයි. අපිට පේන්නේ නැති පරාසයවල් ගොඩාක් තියෙනවා. ආලෝකයේ දෘශ්‍ය පරාසය කියන එක විතරයි අපේ ඇහැට පේන්නේ. රයිට්? ඒ ගැන මම කතා කරන්න යන්නේ නැහැ, මොකද ඒක ලොකු ලොකු මාතෘකාවක්. ආලෝකයේ දෘශ්‍ය පරාසය කියන එක විතරයි අපේ ඇහැට පේන්නේ. රයිට්? එතකොට අපේ කනට ඇහෙන්නේ හර්ට්ස් 20ත් 20,000ත් අතර විතරයි. ආලෝකයේ දෘශ්‍ය පරාසයට අමතරව ළමයි තියෙනවා කියන්නේ පාරජම්බුල කිරණ පරාසය, ඊට පස්සේ අදෝරක්, ඊට කලින් අදෝරක්ත කිරණ කලාපය, ඔහොම කලාප තියෙනවා ගොඩාක්. එතනින් එක චූටි ටිකයි අපේ ඇහැට පේන්නේ. රයිට්? සමහර කැමරා හදලා තියෙනවා අනිත් පරාසයවලුත් පේන්න, නමුත් එච්චරම සාර්ථක නැහැ. හරි, එතකොට අපේ ඇහැට පේන්නේ ආලෝකයේ දෘශ්‍ය පරාසය විතරයි. මම මේ කියන කතාව අහලා බය වෙන්න එපා. හරි, අපේ ඇහැට පේන්නේ ආලෝකයේ දෘශ්‍ය පරාසය විතරයි, අපේ කනට ඇහෙන්නේ හර්ට්ස් 20ත් 20,000ත් අතර විතරයි. රයිට්? මේ සර් ඔව්ද කියන්නේ කුම්බියට කොච්චර ඇහෙනවද? ඇහුන්නේ නැද්ද? මොකද්ද? කුම්බියට මේ කොච්චර ඇහෙනවද? කියන්නේ දුව මේ මෙහෙමයි. රයිට්? සමහර කට්ටියට ඇහෙන කම්පන, ඒ කියන්නේ ඇහෙනවා නෙමෙයි දැනෙනවා එයාලට. කුබි, ඒ කියන්නේ කුමීන්ට වගේ කට්ටියට ඇහෙනවා කියන්න බෑ, දැනෙනවා. මොකද ඇහෙන්න නම් කන් තියෙන්න එපා. එයාලට ඇඟට, එයාලගේ සංවේදක තියෙනවා, ඒවට දැනෙනවා. හරි, එතකොට ඒ කියන්නේ කණක් තියෙන්න ඕනේ නැහැන්න, නමුත් අනිත් සංවේදක තියෙනවා ඇඟේ, ඒවට හැදිච්ච, එයාලට ඒව දැනෙනවා. ඒ හින්දා ඒගොල්ලෝ ඒ ශබ්ද මගරින්න එයාලට පුළුවන් වෙලා තියෙනවා.
රයිට්? ඔන්න දැන් මම කියාගෙන ආව කතාව මොකද්ද? ආලෝකයේ දෘශ්‍ය පරාසය විතරයි අපිට පේන්නේ. තව පරාස තියෙනවා ගොඩාක් අපිට පේන්නේ නැති. අපිට ඇහෙන්නේ හර්ට්ස් 20ත් 20000ත් අතර විතරයි. තව 20000ට එහා ශබ්ද ආවොත් එහෙම අපේ කන් වලට ඩැමේජ් වෙනවා. කම්බරේ පුපුරනවා. හරි, බෝම්බ පිපිරුණාම එහෙම කන් ඇහෙන්නේ නැතුව යන්නේ. ඔන්න ඔය දෙයින් 20ට අඩු ශබ්ද වලට අපේ කන සංවේදී නැහැ. අපිට ඇහෙන්නේ නැහැ. එතකොට ආලෝකයේ දෘශ්‍ය පරාසයේ නැති හර්ට්ස් 20ටත් වඩා අඩු දේවල් ගැන අපි දන්නවද? තමයි. ඒවා ගැන අපි දන්නවද? නතුරු කුඩ දන්නේ නැහැ. දන්නේ නැහැ. අපිට පේන්නෙත් නැහැ, අපිට ඇහෙන්නෙත් නැහැ. එතකොට එහෙම දේවල් අපිට පේන්නෙත් නැහැ, ඇහෙන්නෙත් නැහැ කියන එකෙන් කියවෙනවද එහෙම දේවල් නැහැ කියලා? අපිට අපේ ඇස් වලට පේන්නේ හරිම පුංචි පරාසයයි. ආලෝකයේ දෘශ්‍ය පරාසය කියන එක විතරයි පේන්නේ. තව පරාස තියෙනවා 10ක් විතර. ඊටත් වඩා වැඩි. හරි. හර්ට්ස් 20ට වඩා අඩු අඩු ශබ්ද අපිට ඇහෙන්නේ නැහැ. පේන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ. රයිට්. හරි. බය වෙන්න එපා එහෙම කිව්වා කියලා. ඉතුරු ටික හිතා ගන්න. හරි, ශ්‍රව්‍යතා සීමා ලියන්න. බය වෙන්න එපා. රයිට්. මම මේ අර ඔයාලට බොරුවක් කියලා රයිට් එහෙම දෙයක් නෙමෙයි මේ කියන්නේ. සයන්ස් උගන්නන්න එපා. හරි හරි, ලියා ගන්න. ශ්‍රව්‍යතා සීමා. රයිට්. මෙන්න මේ ක්‍රියාකාරකම් ඔය මම කියපු ටික මේ තියෙන ක්‍රියාකාරකමේ මේ කියන. රයිට්. දිග කියත් පටියක්. දිග කියත් පටියක් කලම්පා ආධාරකයක්. හරි. කියත් පටියේ වැඩි කොටසක් නිදහසව පවතින පරිදි මේසයකට කලම්ප කරයි. ඒ කියන්නේ සවි කරන්න. හරි. ඒ කම්පණයට ලක් කර ශ්‍රවණය කරන්න. හරිද? ගොඩක් මේසෙන් පිටට තියලා කම්පණයට ලක් කරලා කරලා ශ්‍රවණය කරන්න. දැන් කියත් පටිය නිදහස් දිග අඩු වන පරිදි, ඒ කියන්නේ මේසෙන් එළියට තියෙන කොටස අඩු වෙන පරිදි ආපහු කම්පණය තියලා කම්පණය කරන්න. හරි. කියත් පටිය දීර්ඝව ඇති විට කම්පණය සිදුවුවද ශබ්දයක් නොඇසුණු බව ඔබට දක්නට ඇත. අත්දකින්නට ඇත. හරි. කියත් පටිය දිගට දියෙද්දී කම්පනයක් වෙනවා, නමුත් ශබ්දයක් ඇහෙන්නේ නැහැ. මේට හේතුව කියත් පටය කම්පනයෙන් නිපදවුණු ශබ්දයේ මිනිස් කනට නොඇසීමයි. බල්ලෙකුට පූසෙකුට නම් ඔන්න ඇහෙන්න පුළුවන්. හරි. රයිට්. අපට ඕනෑම සංඛ්‍යාතයක ධ්වනි ඇසෙන්නේ නැත. අපට ඇසෙන්නේ එක්තරා සංඛ්‍යාත පරාසයක එක්තරා සීමක ධ්වනිය පමණි. මෙසේ ශ්‍රවණය කළ හැකි වන ධ්වනියේ සංඛ්‍යාත පරාසය, ඒ කියන්නේ අපට ඇසෙන ධ්වනිය සීමාව ශ්‍රව්‍යතා සීමාව ලෙස හඳුන්වනවා. 20ත් 20000ත් අතර තමයි ශ්‍රව්‍යතා සීමාව තියෙන්නේ. හර්ට්ස් 20ත් 20000ත් අතර. මිනිසාගේ කනට ශ්‍රවණය කළ හැකි ධ්වනිය සංඛ්‍යාත පරාසය හෙවත් ශ්‍රව්‍යතා සීමාව හර්ට්ස් 20 සිට 20000 දක්වා වේ. එනම් 20 සංඛ්‍යාතයේ 20ට අඩු ශබ්ද සහ සංඛ්‍යාතයේ 20ට වැඩි ශබ්ද මිනිසාට ඇසෙන්නේ නැත. බල්ලාට හර්ට්ස් 20ට අඩු සංඛ්‍යාත සහිත ශබ්ද මෙන්ම 25000 වැඩි ඉහළ සංඛ්‍යාත සහිත ශබ්දද ඇසේ. වවුලාට හර්ට්ස් 70000 දක්වා වන ඉහළ සංඛ්‍යාත සහිත ශබ්දද ශ්‍රවණය කළ හැකිව. ළමයි වවුල පියාඹන විදිහ දන්නවද? රෑට පියාඹන්නේ කොහොමද වවුලු? රෑට කරුවලේ පියාඹන්නේ කොහොමද වවුලු?
දන්නවද? එයා ඇසෙන ශබ්ද අන්න එයා කරන්නේ පියා බඩ ගමන් කෑ ගහනවා. හරිද? පියා ඉන්න. හරි, එයා කරන්නේ පියාඹන ගමන් කෑ ගහනවා. හරි, ඔහොම වවුලා නම් ඔන්න දැන් එයා කෑ ගහන ශබ්දය ඔහොම යනවා. රෑට ඇස් පේන්නේ නැහැ නේ කාටවත්? එයාට පේන්නෙත් නැහැ. හරිද? ඔන්න දැන් ඔන්න අපි හිතමු මෙතන තියනවා කියලා ගහක්. හරි, ඔතන තියෙනවා ගහ. මේ ශබ්දය ඒක වැදිලා ඇත්තේ මේ ගහේ වැදිලා ඒකේ පරාවර්තනය වෙන දෝංකාරය ආපහු මෙයාට එනවා. මෙයාගේ කනට එනවා. ඒ අනුව එයා දැනගන්නවා මේ දෝංකාර ශබ්දය මෙයාට ඇහෙනවා. ඇයි හර්ට්ස් 70,000ක පරාසයක් මෙයාට ඇහෙනවා. අපිට වඩා ගොඩාක් ගොඩාක් කන් දෙක දියුණුයි මෙයාගේ. හරි, එතකොට මෙයා ගහේ වැදිලා ආපහු එන ශබ්දය මෙයාට ඇහෙනවා. මෙයා දැනගන්නවා ඉස්සරහ ගහක් තියෙනවා, එහෙනම් මග අරින්න ඕනි කියලා මග ඇරලා යනවා. හරි, ඔන්න වැඩේ ඔය විදිහට තමයි බවුලු පියාඹන. රයිට්, ලියා ගන්න. ශ්‍රව්‍යතා සීමාව යටතේ පළවෙනි තරුව. මිනිසාට ඕනෑම සංඛ්‍යාතයක ධ්වනියක් ඇසෙන්නේ නැත. මිනිසාට ඕනෑම සංඛ්‍යාතයක ධ්වනියක් ඇසෙන්නේ නැත. මිනිසාට ඇසෙන්නේ ඊළඟ තරුව ඇසෙන්නේ නැත. ඊළඟ තරුව මිනිසාට ඇසෙන්නේ මිනිසාට ඇසෙන්නේ හර්ට්ස් 20ත් හර්ට්ස් 20ත් හර්ට්ස් 20,000ත් 20,000 බලාගෙන ලියන්න ළමයි වරද්දන්න එපා. හර්ට්ස් 20ත් හර්ට්ස් 20,000ත් අතර හර්ට්ස් 20ත් හර්ට්ස් 20,000ත් අතර සංඛ්‍යාත පරාසයේ හර්ට්ස් කියන්නේ කැපිටල් එච් සිම්පල් ඉසෙඩ්. හරි, හරියට ලියන්න ඕන ළමයි. කැපිටල් ඉසෙඩ් එහෙම ලියන්න එපා. කැපිටල් එච් සිම්පල් ඉසෙඩ් අච්චුපතේ තියෙනවා, බලාගෙන ලියන්න. හර්ට්ස් 20ත් 20,000ත් අතර සංඛ්‍යාත පරාසයේ ශබ්දයන් පමණි. ශබ්දයන් පමණි. ශබ්දයන් පමණි. ඊළඟ තරව ඊළඟ තරුව හර්ට්ස් 20ට අඩු ශබ්ද සහ ඉන්න ළමයි සංඛ්‍යාතයේ හර්ට්ස් 20ට අඩු ශබ්ද සහ හර්ට්ස් 20,000ට වැඩි ශබ්ද
හර්ට්ස් 28. සංඛ්‍යාතය හර්ට්ස් 20ට අඩු ශබ්ද සහ හර්ට්ස් 20000ට වැඩි ශබ්ද හර්ට්ස් 20000ට වැඩි ශබ්ද මිනිසාට ඇසෙන්නේ නැත. මිනිසාට ඇසෙන්නේ නැත. මිනිසාට ඇසෙන්නේ නැත. ඊළඟ තරුව මෙසේ මිනිසාට ශ්‍රවණය කළ හැකි වන 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 ධොනියේ සංඛ්‍යාත පරාසය ධොනියේ සංඛ්‍යාත පරාසය ධොනියේ සංඛ්‍යාත පරාසය ශ්‍රව්‍යතා සීමාව ශ්‍රව්‍යතා සීමාව ලෙස හඳුන්වයි. ශ්‍රව්‍යතා සීමාව ලෙස හඳුන්වයි. ශ්‍රව්‍යතා සීමාව සංඛ්‍යාත පරාසය ශ්‍රව්‍යතා සීමාව ලෙස හඳුන්වයි. සංඛ්‍යාත පරාසය ශ්‍රව්‍යතා සීමාව ලෙස හඳුන්වයි. රයිට්. ඊළඟ තරුව ලියන්න. සුනකයන්ට හර්ට්ස් 20ට අඩු ශබ්ද මෙන්ම හර්ට්ස් 20ට අඩු ශබ්ද මෙන්ම සුනකයන්ට හර්ට්ස් 20ට අඩු ශබ්ද මෙන්ම හර්ට්ස් 25,000 වැනි සුනකයන්ට හර්ට්ස් 20ට අඩු ශබ්ද මෙන්ම හර්ට්ස් 25,000 වැනි ඉහළ සංඛ්‍යාත පරාසද හර්ට්ස් 25,000 වැනි ඉහළ සංඛ්‍යාත පරාසද කවි ෂදුව ගියානේ නේද නදුල පුතා අපි ලියාගමුකෝ
හර්ට්ස් 25,000 වැනි ඉහළ සංඛ්‍යාත පරාසද ශ්‍රවණය වේ. ශ්‍රවණය වේ. ඊළඟ තරුදලය යන ශ්‍රවණය වේ. ඊළඟ තරුදලය යන වවුලාට හර්ට්ස් 70,000. වවුලාට හර්ට්ස් 70,000 70.4 පුතා. වවුලාට හර්ට්ස් 70,000 අචුපතේ තියෙනවා. දුව ඔයා රූලක් ඉඩ තියලා ලියා ගන්න. වවුලාට හර්ට්ස් 70,000. රූලක් ඉඩ තියලා ලියා ගන්න කවිෂ දුව ඔයා. වවුලාට හර්ට්ස් 70,000. දක්වා වන සංඛ්‍යාත හර්ට්ස් 70,000 දක්වා වන සංඛ්‍යාත ද සංඛ්‍යාත සහිත ශබ්දද හර්ට්ස් 70,000 දක්වා වන සංඛ්‍යාත සහිත ශබ්දද ශ්‍රවණය කළ සංඛ්‍යාත සහිත ශබ්දද ශ්‍රවණය කළ හැකිය. ශ්‍රවණය කළ හැකිය. රයිට් නමයි. කවිෂදුව ඔයා ලියාගත්තද? ඕ සර්, හරි. ඒ ඔයාට වාක්‍ය විතරයි. හරි. ඊට කලින් වාක්‍ය නදුල පුතා කියවන්න බලන්න. සුනකයන්ට ලියාගන්න හර්ට්ස් ඔයා. සුනකයන්ට සුනකයන්ට හර්ට් 20ට අඩු සුනකයන්ට හර්ට්ස් ශබ්ද 20ට අඩු ශබ්ද ශබ්ද මෙන්න මෙන්ම හර්ට්ස් 25,000ට වැඩි හර්ට්ස් 25,000 වැනි. වැඩි නෙමෙයි පුතා, වැනි. ඉහළ වැනි කියලා සංඛ්‍යාත හදාගන්න පුතා ඒක. වැනි ඉහළ සංඛ්‍යාත හර්ට්ස් 25,000 ඉහළ සංඛ්‍යාත පරාසද ශ්‍රවණය වේ. ශ්‍රවණය වේ. පරාසද ශ්‍රවණය වේ. අදිස හරි නේද? හරි. හරි ළමයි. එතනින් අපේ මේ පාඩම ඉවර වෙනවා. අපි ඊළඟ දවසේ පටන් ගන්නවා චුම්බක පාඩම. රයිට්? හරි. මොනවා හරි ප්‍රශ්න තියනවා නම් ළමයි අනිවාර්යයෙන්ම